දැන් පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මැතිවරණය පලා සභා මැතිවරණය පලාත් පාලන මැතිවරණය රනිල් මහත්තයාට ඕනෑ විදිහට තියන්ට සූදානන් වෙනවා. දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපිතිවරයා ඊයේ මාධ්‍යතුලින් ප්‍රකාශන ලබන අවුරුද්දේ ජනාධිපිති මැතිවරණය තියෙනවා කියලා. නමුත් ඒතුමා නිවේදනය කරන්න ඕන අනිවාර්ය ලබන අවුරුද්දේ ජනාධිපති මැතිවරණය තියන්න ඕන. දැන් ජනාධිපති මැතිවරණය තියෙනවා කීව සමගම අනිත් දේශපාලන පක්ෂ එක එක්කෙනාට ඕන විදිහට මාධ්‍ය ප්‍රකාශන දෙනවා. මම ජනතාවගෙන් අහන්න කැමති මේ පරණ මුහුණුවලට ආපස්සට ඡන්දය දෙනවද? එහෙම නැත්නම් රට විනාශ කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගැටයට ඡන්දය දෙනවද? එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ ආපස්සට අලුත් කණ්ඩායමට ඡන්දය දෙනවද? එහෙම නැතිනම් NPP ජාතික ජන බලවේගයට ඡන්දය දෙනවද? එහෙම නැත්නම් සමගි ජන බලවේගයට ඡන්දය දෙනවද? මේ සියල්ලම පරණ මුහුණු මිසක් අලුත් මුහුණක් ඉස්සරහට ඇවිල්ලා නැහැ. අලුත් මුහුණක් තියෙනවා නම් තියෙන්නේ ජනසත පෙරමුණ පක්ෂය පමණයි ට්‍රැක්ටරින්. එසේනම් ජනතාව තීරණය කරන්න ඕන මෙපමණ කාලයක් වසර ගානක් තිස්සේ අපේ රට කාබාසිනියා කළා, අපිව නයකාරෝ කළා, හිගන්නු කළා, පොල් කට්ටක් අරගෙන රනිල් මහත්තයා ලෝකේ හැමතැනම යනවා, හිගා කණ්ඩ යනවා වගේ අපේ රට කවමදාකවත් ලෝකෙන් හිගා කෑවෙත් නැහැ. IMF එකෙන් සල්ලි ගත්තෙන්ද IMF කොන්දේසි වලට යටුනෙත් නැහැ. අන්තිමට රාජපක්ෂ පැටවු ටික මේ රටේ සම්පූර්ණම රට විනාශෙන් විනාශ කරලා දැම්මා, නායකාරෝ කරා. සාමාන්‍ය මුදල් නෙමේ ඩොලර් මිලියන ගණන් මේ ඇත්තු කෑවා. ඊට පස්සේ රට හදනවා කියලා රට හදපු රටකුත් නැහැ. හැබැයි ඒගොල්ලන් හැදුනා. ඊළඟට මේ ජන මැතිවරණ වෙලෙදී මුහුණ දෙන ක්‍රම කොහොමද? ඊළඟට මැතිවරණ කොන්දේසි මොනවද? නමුත් මැතිවරණයේ තියෙනවා කිව්වට තාම මැතිවරණ කොමිසම් සභාවට බලය පවරලා නැහැ සූදානම් වෙයන් කියලා. දැන් ලහිලහේ මැතිවරණ එනවා, මැතිවරණ කියනවා. නමුත් මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියන්න කැමති ජනාධිපතිතුමනි, ඔබතුමාලා මේ ක්ලීන් තාසෙන් වෙන්නේ නැතුව, ක්ලීන් වෙන්නේ නැතුව ඉස්සෙල්ලම ඔබතුමා ක්ලීන් කරගන්න, මේ ජනතාවට පහසුකම් දෙන්න, ජනතාවට සහන දෙන්න,